විශ්වවිද්‍යාල රැස. දැන් අපේ රටේ එකම බිමක NSBM හරිත සරසවි නගරය. නව අදහස් දලුලන්නේ නව හැටකට දොරට වෙන්නේ යෞවන හැට අත් අතු දෙන්නේ සිකුසතරෙන් සරවන්නේ නවතිමු අපි මේ නගරේ රටයි ඉතිරිය මිතුර අපි අපිමයි ලොව ජය ගන්නේ ලොව කීර්තිමත් විශ්වවිද්‍යාල රැස. දැන් අපේ රටේ එකම බිමක NSBM හරිත සරසවි නගරය. දෙගුරුන් විසින් තම දරුවන්ට දිය හැකි නොමද දන නම් වියතුන් සභා මැද ඉන්ට ඉදිරිව ශිල්ප දෙනුමයි. ලෝකෝපකාරයේ මෙහෙම තියෙනවා. දෙමව්පියෝ දරුවන්ව වියතුන් සභා මැද ඉදිරියෙන් ඉන්න නම් නිසි අධ්‍යාපනයක් ඔවුන්ට ලබා දෙන්න ඕනේ මූලිකවම. එහිදී විශේෂයෙන්ම දැන් මේ දවස්වල අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පැවැත්වෙනවා. ඉතින් උසස් පෙළින් පස්සේ දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු මෙන්න මේ ආකාරයෙන් දියත් කරනවා කියලා ඔබේ හිතේ යම් යම් හිණ ඇති. එතනදී විශේෂයෙන්ම කාලයේ තාලයට එහෙමත් නැත්නම් මේ පවතින ආර්ථික සමාජ වටපිටාවත් එක්ක මේ ගැළපෙන ලෝකයට ගැළපෙන සුදුසු අධ්‍යාපනයක් ලබා දෙන්න නම් ඒ වෙනුවෙන් පවතින හොඳම තැනක් පිළිබඳව අපි කතා කරන්න හිතුවා ඔවුන්ගේ පාඨමාලා එක්ක NSBM හරිත සරසවිය. ඉතින් අපි පහුගිය කාලේ අපි කතා කරා දිගින් දිගටම ඒත් එක්කම ඔබටත් යම් අත්දැකීම් ඇති ඔවුන් පිළිබඳව ඒත් එක්ක අද අපි කතා කරන ඔවුන්ගේ නවතම පාඨමාලා සහ මේ ආරම්භක කාල සීමාව නිසා ඒ පිළිබඳව විශේෂ තතු ඉතින්. ඒ ගැන කතා කරන්න අපි දෙදෙනෙක් සම්බන්ධ කරගත්ත කෙනෙක්ව අපි හඳුන ගන්නවා. ව්‍යාපාර කළමනාකරණ පීඨයේ පීඨාධිපතිනිය තිරිනිද සිල්වා අපිත් එක්ක ඉන්නවා. අයිබෝල්. ඒත් එක්කම තමයි එම පීඨයේම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විපුල වනිගසේකර මහත්මයා. අයිබෝල්. අයිබෝල්. මුලින්ම මේ අපි සූදානම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමන් එක්ක කතා කරන්න. දැන් මේ දවස්වල NSBM හරිත සරසවියේ වර්තමාන තත්ත්වය පාඨමාලා ආරම්භ වෙන්න සියලු කටයුතු සූදානම් කළා ඇති. ඒත් එක්කම මෙමගින් රටේ උසස් අධ්‍යාපනයට දක්වන දායකත්වය පිළිබඳව අපි ප්‍රවේශයක් විදිහට කතා කරමු. මම කියන්නට කැමති දැන් මේ NSBM හදිස සසවිය මේ මෑත කාලයේ උසස් අධ්‍යාපනය ගැන ශ්‍රී ලංකාවේ සහ විදේශ රටවල වැඩිපුරම කතාබහට ලක්වෙච්ච සරසවියක් හැටියට අපිටව පැකිලෙන්නේ නැතුව කියන්නට පුළුවන් ආචාර්යවරුන් හැටියට. අපි විශ්වවිද්‍යාලයේ ජනප්‍රියතාවයට හේතු කීපයක්ම තියෙනවා. එකක් තමයි මේ මෑත සතවර්ෂයේදී ශ්‍රී ලංකාවේ බිහිවුණු විශාලතම සහ නවීනතම සරසවිය සිසුන් 30,000කට පමණ අධ්‍යාපන ලබා දෙන්නට හැකි. අපිට දැනටමත් 9,000ක් පමණ සිසුන් ඉන්නවා. ඉදිරි කාලයේදී මේ සිසුන් ප්‍රමාණය වැඩි කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. උපාධි 25කට අධික ප්‍රමාණයක් අපි පිරිනමනවා. ඒක එක කාරණයක්. දෙවෙනි කාරණය තමයි මේ කෙටි කාලයක් තුල NSBM සරසවිය ලබාගත් ප්‍රගතිය. ඒක සිසුන් ප්‍රමාණයෙන්ම පමණක් නෙමෙයි. ඒ සිසුන් උපාධි අවසන් කරලා අද අපි ආපස්සට හැරලා බැලුවොත් මේ එක සිසුවෙක්වත් අපිට හැරලා කියන්නේ රැකියාවක් නැහැ. වෙන උසස් අධ්‍යාපනයට ක්‍රමයක් නැහැ. එහෙම කියන සිසුවෙක් අපි අද වෙනකන් දැකලා නැහැ. එතකොට ඒ රැකියා ඒ කර්මාන්තයේ ව්‍යාපාරයට සුදුසු ඒ මනා පෞරුෂත්වයක් යුතු ඒ උපාදාය තමයි අපි ඒ බිහි කරන්නේ. ඊළඟට තුන්වෙනි කාරණය තමයි අපේ ඒ NSBM සරසවිය අපි ඒක රජයේ අනුග්‍රහය කරන රැකියා වෘත්තීය ප්‍රමුණු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය යටතේ පාලනය වෙන අපේ විශ්වවිද්‍යාලයක්. එතකොට ඒ දෙමාපියන්ට ඒ රජයේ සහතිකයේ තිබෙනවා ඒ එවන ශිෂ්‍යයා ගැන. ඊළඟට අපි කියන්න කැමති දැන් මේ සරසවියේ තියෙන අංග සම්පූර්ණ ලක්ෂණ. ඒ කියන්නේ අද නවීනත ලෝකයේ සරසවියකට යුදුසු සෑම අංශයක්ම සෑම අංගයක්ම සහිතව තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ කාලේ කනස්සල්ලේට පත්වන ඉන්න දෙමව්පියෝ තමන්ගේ උසස් අධ්‍යාපනය ගැන අපි ඇත්තටම විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් පිටුතුරක් ඔවුන්ට ලබා දීලා තියෙනවා. ඒ ගැන තමයි අද වර්තමාන තත්ත්වයේ හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. දැන් කළමනාකරණ පීඨයේ පීඨාධිපතිනිය තමයි තිරිනිද සිල්වා මහත්මිය. දැන් ඔබතුමිය මෙතන ඉන්න නිසා මා කැමතියි ඔබෙන් දැනගන්න කළමනාකරණ පීඨයේ තොරතුරු පිළිබඳව. ඕ ප්‍රභා
අපේ එන්එස්පීඑම් හරිත සරසවියේ පීඨ තුනක් තියෙනවා කල්මනා කරන පීඨය පරිගණක පීඨය සහ ඉංජිනේරු පීඨය ඒ අතරින් මම නියෝජනය කරන්නේ කල්මනා කරන පීඨය තමයි විශ්වවිද්‍යාලයේ තියෙන වැඩිම සිසුන් සංඛ්‍යාවක් ඉගෙනුම ලබන පීඨය වැඩිම උපාධි පාඨමාලාවන් ප්‍රමාණයක් ප්‍රදානය කරන පීඨය එන්එස්පීඑම් හරිත සරසවියේ සිසුන් 9000 ගණන් සිසුන් 5000 ගණන්ක්ම සිටින කල්මනා කරන පීඨය. ඉතින් අපි උපාද පාඨමාලාවන් 25කටත් වඩා ප්‍රමාණයක් අපේ කල්මනා කරන පීඨයෙන් ප්‍රදානය කරනවා. ඒ අතරින් මම උපාධි පාඨමාලාවන් කිහිපයක් සඳහන් කළොත් ලොජිස්ටික්ස් මැනේජ්මන්ට්, හියුමන් රිසෝර්සස් මැනේජ්මන්ට්, අකවුන්ටින් ඇන්ඩ් ෆයිනෑන්ස්, ටුවරිසම්, ඉවෙන්ට්ස් ඇන්ඩ් හොස්පිටැලිටි, බිස්නස් මැනේජ්මන්ට්, ඉන්ටර්නැෂනල් බිස්නස් මැනේජ්මන්ට් මේ ආකාරයෙන් නොයෙකුත් පාඨමාලාවන් අපි ප්‍රදානය කරනවා. ඒ වගේම විශේෂයෙන් අධ්‍යයන පුත සහතික සාමාන්‍ය පෙළ සමත් සිසුන්ට තමුන් උසස් පෙළ කළ නොකළ යුතුයයි සිතන සිසුන්ට අපි ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එකක් එහෙම නැත්නම් පදනම් පාඨමාලාවකුත් ප්‍රදානය කරනවා. ඉතින් මේ වගේ කල්මනා කරන පීඨයේ අපි අධ්‍යයන කටයුතු කරන ගමන් සිසුන්ගේ පෞරුෂත්ව වර්ධනය කිරීම සඳහා වෙනමම අධ්‍යාපන වගේම අනිකුත් කටයුතු දියුණු කිරීම සඳහා වෙනමම සොසයිටීස් අපි පාත්වාගෙන යනවා. ඉතින් ඒ අතරින් ඇසෝසියේෂන් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට් කියන සොසයිටි එක තමයි අපේ පීඨයේ තියෙන මූලිකම සොසයිටි එක එහෙම නැත්නම් සමිතිය. හොඳයි, ඔය විදිහට මේ සාම්ප්‍රදායික අධ්‍යාපන රටාවෙන් මෙදිලා නවකරණයෙන් යුතුව අධ්‍යාපනය හදාරනවා වගේම සාමාන්‍ය විශ්වවිද්‍යාල ජීවිතයේ තියෙන ඕනේ අර විෂය බාහිර ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙන්නේ අවශ්‍ය ඉඩකඩ වටපිටාවත් ඔබ ආයතනයේ ගොඩනගලා දෙන්න උත්සාහ කරනවා දෝදරුවන්ට. දැන් ඒත් එක්කම මෙහි පාඨමාලා පිළිබඳව මතක් කරනකොට විශේෂයෙන්ම මේ ටුවරිසම් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක පිළිබඳවත් අපි කතා කරන්න ඕනේ. විශේෂයෙන්ම දැන් වර්තමානයේ අපි සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයත් එක්ක ඒ ගැන හදාරන්න බොහෝ පිරිස उपाधि पाठमाला विशाल वशन जनप्रिय विश्वविद्यालय कारण की